එකමුතු කමක් නැති තැන අනිවාර්යෙන්ම දෙකඩවීමක් බේදබින්නයක් ඇති වෙනවාමයි. හැබැයි ඒ බේදබින්න ඇතිවීම ඇති කරගන්න නම් එකමුතුකම වගේම ඉවසීම මනුස්සකම ගොඩක් ඕමනා වෙනවා. අදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ ජේසුස් ස්වාමීන් වහන්සේත් මනුෂ්‍යෙක් විදිහට පුදුම විදිහට ඉවසන්නේ ති උන්වහන්සේගේ ගෝලයන්ගේ වැරදි දැකලා තමන්ගේ ජනතාවගේ අඩුපාඩුකම් දැකලා උන්වහන්සේ බොහොම මනුස්සකමෙන් පෙරීලා ඒවට උත්තර දෙන්නේ නැති. හැබැයි අපේ ජීවිතවල අපි අනිත් මිනිස්සුත් එක්ක විවිධාකාරයෙන් ගනුදෙනු කරද්දී ඉවසීම නැති නිසා අපේ හදවත් තුල මනුස්සකම නැති නිසා අපි කොයිතරම් ප්‍රශ්න ඇති කරගන්නවද? සමහර වෙලාවට අපි ජීවත් වෙන පවුල තුල සේවය කරන තැන ඕනතරම් බේද බින්න වෙලා ඇති. ඒවට සැබෑම හේතුව මොකක්ද කියලා අපි මෙනෙහි කරලා බැලුවොත්, හොයලා බැලුවොත් අපිටම වැටහිවි. අපි ඉවසීමක් නැතිකම, ඒ වගේම අපි මනුස්සකමක් නැතුව හැසිරිච්ච අවස්ථාවන්, අන්න ඒවා වෙන්න පුළුවන් අපේම පවුල්වල, අපි සේවය කරන තැන්වල, අපි ජීවත් වෙන තැන්වල බේද බින්න වීමට, කලකෝලහල ඇතිවීමට හේතුව. එහෙනම් දැන්වත් මනුස්සකම තියෙන, ඉවසන්න පුළුවන් කෙනෙක් බවට අපි පත්වෙමු. එතකොට අපිට පුළුවන් බේද බින්න වළක්ව ගන්න. ඔබට ජෙසු පිටයි.